ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. කොට රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයාට විරුද්ධව බාල දීලා තියෙන විශ්වාසභංග යෝජනාව ඉතාම කඩිනමින් ඒක ආද පක්ෂ නැගී සාකච්ඡා කරනවා. අද සභාව දෙන්නේ ඉතාම ගෞරවයෙන් ඉන්නවා. මේ විශ්වාසභංග යෝජනාව දිනේ 2018 ඒක ඇවිල්ලා හැදුවා ඊට පස්සේ. ඒවලම හැදුවා. මේ මාදන්න බෑ. 2018 කොහොමද 2019 වෙච්චව සාකච්ඡා කරන්නේ? ආණ්ඩු පක්ෂ වෙනුවෙන් මම කියනවා ඔබතුමාට ඒක පිළිගන්න බෑ කියලා. හොඳයි හොඳයි. අපට ආරංචි අද උදේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේ රිෂාඩ් බදුරුදීන් තමුන්නාස්සලගේ ආණ්ඩුවේ පැවැත්මට බොහොම තර්ජනයක් එල්ල කරලා තියෙනවා. පට විරුද්ධව ඡන්දය දෙනවා කියලා එක්සත් ජාතික පක්ෂ සමහර මන්ත්‍රීවරු කියනවා. එහෙම වුණොත් මම ආණ්ඩුවෙන් අයින් වෙනවා, තර්ජනය කරාලු. ඒ විතරක් නෙවෙයි මුජිබ රහ්මාන් මන්ත්‍රීතුමත් කිව්වා මාත් එහෙම වුණොත් අයින් වෙනවා කියලා. ඒක තමයි අද පක්ෂ නායක රැස්වීම තිබ්බ දැන් ටිකකට කලින් හවස 3ට. කිරියල සභානායකතුමා මොකද කිව්වේ? ඊනියා තේරින් කාර්ක සභාවක් දානවලු හෙට. ඒක සති 3ක් යනවලු. ඊට පස්සේ තමයි මේකට දිනේ දෙන්නේ කියලා. ලබන සතියේ දවසක් දාගන්න රිෂාඩ් බදුරුදීන්ගේ විශ්වාසභංගයට. ඇයි ඒකට බය? ඇයි එක දෙන්නේ නැත්තේ? ඇයි මේ විවාදය මගහරින්නේ? රිෂාඩ් බදුරුදීන්ව රකින්නේ මේ ආණ්ඩුව, අන්තවාදය රකින්නේ මේ ආණ්ඩුව. බතානායකතුමාටත් කියන ආණ්ඩුව මොනවා කිව්වත් අපට විශ්වාස භංගයට ලබන සතිය දෙන්න. එහෙම නැත්තම් මේ රටේ මහජනතාවත් එක්ක ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව වටලන්න උනත් අපි සූදානම් කියන කවදාාරණය කරමින්. රිෂාඩ් බදුරුදීන් නැමැතුමා හැමතිවරයා එහෙම කිව්වේ නැහැ. මම මෙහෙම වුණොත් ආණ්ඩුවෙන් යනවා, උඹලගේ ආණ්ඩුව කඩාවැටෙනවා කියලා කිව්වේ නැහැ. ඔහු කිව්වා මෙහෙම චෝදනාවක් තියනවා නම් මම කැමති මේ අමතිකම් වලින් ඉවත් වෙන්න කියලා ඔහු කිව්වා. අපි කතා කරා. දැන් රිෂාඩ් බදුරුදීන් කියන ඇමතිවරයාට විරුද්ධව මොන හරි චෝදනාවක් තියෙනවනම් ඒ චෝදනාව ඔප්පු වෙනවනම් මේ පාර්ලිමේන්තුවේ 225 න් එක මන්ත්‍රීවරයෙක් හැටියට පැහැදිලිවම මම මේ විශ්වාසභංගයට පක්ෂවාත උස්සනවා. හැබැයි මේක උපයෝගී කරගෙන දේශපාලන න්‍යාය පත්‍රයක් හැටියට මේක අරගෙන මේ ආණ්ඩුව වට්ටන්න රිෂාඩ් බදුරුදීන් කියන දෙහිගෙඩිය කපලා අනිත් පැත්තට ආණ්ඩුව ගන්න හදන කුමන්ත්‍රණයක් තියෙනවනම් අපි කිව්වේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් යුක්ත තේරීම් කාරක සභාවක්පත් කරලා එහුට එල්ලලා තියෙන චෝදනාවන් වලට පූර්ව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වමු. ජනාධිපතිතුමාට පුළුවන් කරුණා කරලා පොලිස් දෙපාර්තමේන්තුව මෙහෙවලා රිෂාඩ් බදුරුදීන් ඇමතිවරයා ඕනනම් අත්අඩංගුවට ගන්න, නැත්නම් ප්‍රශ්න කරන්න, නීතිමය ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න.